මේ අනුරකුමාර දිසානායක 1989 කාලේ 60,000ක් ඝාතනය. ජනතා විමුක්ති පෙරමුණ 1970දී 71දී කැරැල්ලක් මෙහෙවුවා. ඝාතන ලයිස්තුවට නම් ඇතුළත් කරන්නේ බෙල්ල කපලා මරන්නේ. මේ ජනතා විමුක්ති පෙරමුණ කවදාකවත් හරි මාර්ගයට එන්නේ නැහැ. දැන් අද ජනතා විමුක්ති පෙරමුණේ නම මාරු කරලා ඉන්නවා මාලිමා. ඒ තරමට ෂොක්. ඔබ විශ්වාස කරනවද රැල්ලක් තියෙනවා කියලා? අයිබෝන් සුගත හේවා පතින අයිබෝන් කොහමද? වරදක් නැමේ. කොහොමද ඔබතුමාව හඳුන්වන්නේ ඔබතුමාගේ පක්ෂය? අපේ පක්ෂය ලියාපදිංචි පක්ෂයක්. ඒකේ නම දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය. මං ඒකේ ප්‍රධාන ලේකම්. අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ප්‍රධාන ලේකම්වරයා නායකයා වන්නේය කියලා තියෙනවා. ඉතින් එතකොට නායකයත් මම, ප්‍රධාන ලේකම්වරයාත් මම. නේද වැඩ කරන්නේ පොහොට්ටුවටනේ. පොහොට්ටුවත් එක්ක අපි සම්දානගත වෙලා හිටරෝ. අපි මේ මොහොතේත් විශ්වාස කරනවා මේ රටට රට බෙදන්නේ නැති විකුණන්නේ නැති මේ රටට නායකත්වය දෙන්න පුළුවන් නායකයා අපිට ශ්‍රේෂ්ඨ නායකයෙක් ඉන්නවා. මේ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ යටතේ ක්‍රියාත්මක වන දේශප්‍රේමී දේශපාලන බලවේගය පොහොට්ටුව. ඉතින් අපි ඒ නිසා මේ මොහොතේත් පොහොට්ටුවත් සමග ඉන්නවා. ඉස්සර රනිල් සමග ගමනක් යනවද? මේ මොහොතේත් අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය දෙනවා. පැහැදිලිවම ගොඩබේ ජනාධිපතිවරයා රාජ්‍යත්වය අතහැරලා ජනාධිපති ධුරෙන් ඉවත් වුණාට පස්සේ පාර්ලිමේන්තුව විසින් වර්තමාන ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නවා. ඒ මොහොතේදී අපි පැහැදිලිවම අපිට පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ മന്ത്രി ධුර නැහැ. නමුත් අපි පුවත්පත් සාකච්ඡාවක් තියලා කිව්වා අපේ සදාකාලික මිත්‍රයෙක් තමයි ඩලස් සලහප්පෙරුම. නමුත් ඩලස් සලහප්පෙරුම മന്ത്രിතුමත් එවකට අග්‍රාමාත්‍ය ධුරේ ඔබපු රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අතර තමයි මේ සටන තිබුණේ ජනාධිපති ධුරේ සඳහා. අපි පැහැදිලිවම කිව්වා මිත්‍රකම් කෙසේ වෙතත් මේ අවස්ථාව කළමනාකරණය කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ මැතිතුමා, අනිත් එක්කෙනා රනිල් වික්‍රමසිංහ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයායි කවදාකවත් මේ රටේ ජනාධිපති වෙන්න බෑ. ඒක විවස්ථා බාධකයක් තියෙන නිසා. ඒ නිසා අපි පැහැදිලිවම කිව්වා ඔබේ ඡන්දය මේ මොහොතේ මේ රට පාලනය කරන්න සුදුසුම් පුද්ගලයා රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහට ඒක බාර දෙන්න. දැන් කොහොමද වැඩ පිළිවෙල? දැන් අද වෙනකොට රනිල් වික්‍රමසිංහ මං හිතන්නේ මෙහෙමයි. අපිට ඒ වෙලාවේ තිබුණේ බරපතල තත්ත්වයක්. රටේ ආර්ථිකය බිඳ වැටලා සේරටම වැඩිය මේ රටේ තිබුණා නිරායුධ ත්‍රස්තවාදයක්. ඒ නිරායුධ ත්‍රස්තවාදය හරහා ඔබට මට පාරේ බැහැලා යන්න බෑ. ඒකට හොඳම මනුස්සයා රනිල්ද? නෑ ඒ නිරායුත්‍රස්තවාදයට උත්තර දෙන්නේ නෙමෙයි. එකක් තමයි මේ මොහොතේ තිබුණ දැවැන්ත ආර්ථික ප්‍රශ්න සහ මේ රටේ නීති හා සාමයේ කඩවීම. මේ දෙක කළමනාකරණය කළා යථා තත්ත්වයට පත් කිරීම තමයි අපි සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මහත්තයාට බාර දුන්නු කාර්යය. ඉතින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදියට මේ කාලය තුල එතුමා ඒ කාර්ය මැනවින් ඉතාමත් අපහසුවෙන් ඉෂ්ට කරා කියන තැන අපි ඉන්නවා. ඒක දැන් අරගලේ කාලේ මතකයි, අරගලේ භූමියට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ඕනි කියලා ඉස්සවනේ. ඔව්, අරගල භූමිය නෙමෙයි, අරගලේ පටන් ගන්න කලින් අපි කිව්වා අපිට ඕනේ මහින් වී වොන්ට් ගෝට කියලා අපි කිව්වා. ආ, වී වොන්ට් ගෝට කියලා වගිලා ගියා මැදට. ඔව්, අපි විතරක් නෙමෙයි මැද කොළඹ අපේ පිටකොටුවේ බේරවැවට දැන් වෙනද ඒතර? නෑ, බේරවැවට අපිව දාන්න ඒගොල්ලෝ හිටියේ නෑ ඒ වෙලාවේ. දානවනම් මං හිතන්නේ නෑ ඉතින් අපිව දාන්න පුළුවන් කියලා. එහෙම අපි එහෙම බය නැතුව ඉදිරියට ගියේ වී වොන්ට් ගෝට කියලා කිව්වේ ගෝටාබේ රාජපක්ෂ කියන පංචස්කන්ධේ නෙමෙයි අපි ඉල්ලුවේ. ගෝටාබේ රාජපක්ෂ බලයට ගේන්න ඒ එයාවට පෙළ ගැසුණු ඒ ජාතික ව්‍යාපාරවලට විරුද්ධව තමයි මේ අරගලේ කියන මේ විගඩම එන්නේ. ඉතින් අපි කිව්වේ වී වොන් ගෝටා කියලා කිව්වේ ගෝටාබේ රාජපක්ෂ කියන පංචස්කන්ධේ නෙමෙයි, මේ ගෝටාබේ වටා ගොඩනැගුණු ජාතික බලවේග වලට විරුද්ධ වෙන සටනක්. මේක පරාජය කරන්න ඕනේ කියන තැනම අපි එදත් හිටියේ, අදටත් ඉන්නේ එතන. අද අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඇතරම විශේෂයෙන්ම කතා කරන්න ඔබතුමා සම්බන්ධ කරගත්තේ අද මේ ගිහිල්ලා පැමිණිල්ලකු දාලා මේ දවස් කීපයකට කලින් හිරු ටීවී එකේ ගිය සාකච්ඡාවකදී ඒ පිළිබඳව පොඩි කතාබහක් ඇතිලා දැන් මම දැක්ක අද උද්ඝෝෂණයක් තියෙනවා. ඔබතුමාත් ගියා නේද අද? නෑ, උද්ඝෝෂණයට අපි ගියේ නැහැ. අපි ගියේ ඇත්තටම නලින් හේවගේ කියන ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන දේශපාලන සභිකයා. කාලයකට කලින් ඒ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දකුණු පළාතේ ගම්පා ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත්සභා මන්ත්‍රීවරයෙක්. ඔව්, කියනවා මේ රටේ 88-89 කාලේ ඝාතනය වුණේ මැරුණේ ස්ත්‍රී දූෂකයෝ කියලා, කුඩුකාරයෝ. නෑ, ඒ කාලේ මෙහෙමයි මැරුණා. සමහරට මෙහෙම හරි ගොඩාක් ගම්වල හිටපු ස්ත්‍රී දූෂකයෝ, ඒ පාර කසිප්පුකාරයෝ, හොරුකාරයෝ ටිකක් මැරුණා. ඔව්, කුඩුකාරයෝ, කසිප්පුකාරයෝ සමාජ විරෝධීන් තමයි ඝාතනයට ලක් කරේ කියලා. හොඳයි, අපි මොහොතකට ඒක පිළිගනිමු. එතකොට
අපි ඒ කාලේ පාසල් යන ශිෂ්‍යයෝ අපි දැක්කා කොටිම කියනවා ඔය ඉන්දුලංකා කිවිසුමට අපේ හද సంతානෙත් විරෝධතාවයක් තිබුණා විශේෂයෙන්ම ඉන්දියන් හමුදාවේ නේම ගැන එහෙම. නමුත් කෙසේ නමුත් ඒක අපි අර තරුණකමට අත්දැකීම් බහුල කියන්නේ අත්දැකීම් නැතිකමට ජනප්‍රිය එහෙම නැත්නම් පපුවට දැන්න දේ තේරුම් ගත්ත කණ්ඩායමක් කියලා දැන් අපි විශ්වාස කරනවා. ඒ කෙසේ නමුත් පසු කාලයකදී මේ ඉන්දියානු කිවිසුම ජේ.ආර්. රජීව් කිවිසුම සහ ඉන්දියන් හමුදාවේ පැමිණීම හරහා ජනතා විමුක්ති පෙරමුණ විශාල භීෂණයක් අරන් ගියා. මේ භීෂණය හරහා විශාල ප්‍රමාණයක් ඝාතනයට ලක් වුණා. අද ඒ ඝාතනයට ලක් වෙච්ච බොහෝ දෙනෙක් එක පැත්තකින් රජයේ පාර්ශවයෙන් අනිත් පැත්තෙන් නිල නොවන හමුදා සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා ත්‍රස්ත සංවිධානයක් තිබුණා. අදත් එහෙමයි. දැන් අද ජනතා විමුක්ති පෙරමුණේ නම මාරු කරලා ඉන්නවා මාලිමාව. අද සීනුව වෙනුවට වෙන සිම්බල් එකක් අරගෙන මාලිමාව කියලා කියන්නේ ජාතික ජන බලවේගය කියලා නම් මාරු කරන් ඉන්නවා. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ යටපත් කරගෙන මේගොල්ලෝ ඉස්සරහට ගෙනාවා කීර්ති විජයබාහු කියලා මේ ඉන්විසිබල් නිර්නාමික මිනිස්සෙක්. එයා තමයි අනවිධාන නිකුත් කරන්නේ, ඝාතන ලයිස්තුවේ නම් ඇතුළත් කරන්නේ, මේ පුද්ගලයා ඝාතනය කළ යුතුයි, ඊට පස්සේ ඝාතනය කරාට පස්සේ ද්‍රෝහියාට මරණය කියලා, ඊට පස්සේ වෙනම ඒ මරණය අවසාන කටයුතු කරන්නත් මේගොල්ලෝ පද්ද නීතිමාලාවක් ඉදිරිපත් කරනවා. දැන් එච්චර ඝාතනය කළාත් ඒ 88 89 කාලේ විශාල වශයෙන් මිනිස්සු මරලා, මේ දන්න කියන මිනිස්සුන්ව මරලා, රටේ නම ගිය මිනිස්සුන්ව මරලා, ඇයි තාමත් මේ පක්ෂය මේ කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙසනවත් මේ කාලේවත් නම් කරලා නැහැ නේ. තාමත් මේ අවුරුදු ගානක් හිටියනේ මේගොල්ලෝ. නෑ මෙහෙමයි. දැන් මේක බොහෝ විට තරුණයන් මූලික කරගත්ත දේශපාලන පක්ෂයක්. එතකොට මේ ඊළඟට වැඩිහිටි සහ මේ රටේ තියෙන අනිත් දේශපාලන පක්ෂවල ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ උත්සාහ කරනවා විශේෂයෙන්ම මේ තරුණයෝ ප්‍රජාතන්ත්‍රවාදී මාවතර ගෙනල්ලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට නැඹුරු කරගත්තොත් නැවත වතාවක් කැළේ පැනලා අවියවුද අරගෙන මේ කරන විනාශය වළක්වා ගන්න. ඒකයි LTT එකත් ගේන්න තිබ්බනේ. ඒක සමානයි. නෑ LTT සංවිධානය තහනම් කරලා තියෙන්නේ ජාත්‍යන්තරව. එතකොට ජාත්‍යන්තරව LTT සංවිධානය තහනම් කරලා තියෙන නිසා ලංකාව ඇතුලේ ඒක ඊළඟට LTT සංවිධානය තාමත් යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ අරමුණ මේ තමයි වෙනම රට බෙදෙන ඊළම් දේශයන් නිර්මාණය කිරීම සඳහා දැනුත් යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ සඳහා සුජාතභාවයක් ලබා දෙනවා LTT සංඝයා. අනිත් එක කිසි දවසක LTT සංවිධානය කියලා කියන්නේ දේශපාලන පක්ෂයක් නෙමෙයි. 1964 රෝහණ විජේවීර කියන පුද්ගලයා නිර්මාණය කරන ජනතා විමුක්ති පෙරමුණ ලියාපදිංචි දේශපාලන පක්ෂයක් විටින් විට තහනමට ලක් වෙනව පමණයි. එතකොට නමුත් LTT සංවිධානය දිගින් දිගටම ත්‍රස්ත සංවිධානයක් මිසක් දේශපාලන සංවිධානයක් නෙමෙයි. එතකොට LTT සංවිධානය තහනම් කිරීම සහ ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන ඉඩ ප්‍රස්තාව ලබා දීම කියන කාරණාව දෙකක්. ඉතින් නමුත් දැන් 1970 දී මේ වාමාංශික ආණ්ඩුවක් එන්නේ 3/2 ජනවරමක් එක්ක. ඒ ආණ්ඩුව ඇතුලේ සිරිමා බණ්ඩාරනායක මැතිනි අගමැතිකම දරන කොල්ලිනාද සිල්වා, එන්.එම්. පෙරේරා, ඩොස්තර වික්‍රමසිංහ වැනි ප්‍රවීණ වාමාංශික නායකයන්ගේ ආණ්ඩුවක්. වමේ මිනිස්සුන්ගේ ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට විරුද්ධව තමයි 70 ආණ්ඩුව බිහි වෙනවා. 71 අප්‍රේල් වෙනකොට කැරල්ලක් නිර්මාණය කරන්නේ. ඉතින් මේ කැරල්ල හරහා දැන් අද අපට 76 වසරක සාපයක් ගැන කතා කරනවා. මේ 76 වසරේ සාපේට මූලිකම වෙච්ච කාරණාව තමයි අපිට ඔළු නැතිකම. එනේ මිනිසුන් ඉන්නවා. නමුත් බුද්ධිමත් පිරිසක් නැහැ. ඒකට හේතුව තමයි අපේ මානව සංහාරයක් වෙලා තියෙනවා. 71 දී විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ කැරලි වලට සම්බන්ධ වෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයට තේරිච්ච ළමයි, තරුණයෝ. එතකොට සාමාන්‍යයෙන් අපේ රටේ පිළිගැනීමක් තියෙනවා. උගත් බුද්ධිමත් තරුණයෝ තමයි විශ්වවිද්‍යාල තුල ඉන්නේ කියලා. ඒ අය තමයි ඝාතනය වෙන්නේ. එතකොට 70 ඉඳලා 71 70 දී මේ මහා තරුණ ඝාතනයත් එක්ක තරුණයන්ගේ ජීවිත අයිමි වීමත් එක්ක අපට මානව සම්පතේ ප්‍රශ්නයක් තියෙනවා. උගත් බුද්ධිමත් තරුණයෝ සමාජයේ මිනිස්සු 60,000ක් නේද? නෑ ඒ කාලේ 20,000. ඒ කියන්නේ 70 20,000. 71 කරල්ලේදී. ඊට පස්සේ දැන් 71 සිට 88 දක්වා යලිත් තරුණයෝ කණ්ඩායමක් බිහි වෙලා ඒගොල්ලන්ගේ යෞවනත්වයට පත් වෙනකොට තමයි 88 89 කාලේ 60,000ක් ඝාතනය වෙන්නේ. එතකොට එක පැත්තකින් සිංහල තරුණයෝ තමයි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක කැරලි ගහලා හෝ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරපු ලයිස්තුවට එන්නේ සිංහල ප්‍රදේශවල. ඊට පස්සේ ප්‍රභාකරන් ඇතුළු කණ්ඩායම අවුරුදු 30ක් තිස්සේ මේ එක්ක මිනිස් බෝම්බවට පරිවර්තනය කරන්නේ, එහෙම නැත්නම් ඝාතනය වෙන්නේ වෙඩි වෙදලා තුවාල වෙලා ඝාතනය වෙන්නේ දෙමළ ජනතාව. දෙමළ තරුණයෝ සහ සිංහල තරුණයෝ අතර මේ විශාල තරුණ ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා කියලා කියන්නේ මේ රටේ මානව සම්පතේ විශාල ඌනතාවයක් තියෙනවා. මේ රටට නායකත්වය දෙන්න පුළුවන් ව්‍යාපාර අධ්‍යාපනඥයෝ ඉංජිනේරුවෝ විශාල කණ්ඩායමක් තමයි අපිට අහිමි වෙන්නේ. ඒක තමයි මේ අපේ රට මුණ දෙන බරපතලම ප්‍රශ්නේ. ඉතින් අදටත් ඉතුරු වෙලා ඉන්න කට්ටියත් එක්ක වැඩ කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ
මේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ අපට වාණිජමය වශයෙන්, ඒ කියන්නේ මූල්‍යයේ වශයෙන් ගණන් හදන්න පුළුවන් ආර්ථික හානි වුණා වගේම මේ වැරදි දේශපාලන මත දෙකක් හරහා LTT සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ රට කරපු හානිය අපට කවදාකවත් ගයින්න බෑ. මේවා ඉලක්කම් වලින් කියන්න බෑ. මොකද මිනිසෙක්ගේ වටිනාකම, විශේෂම තරුණයෙක්ගේ හෝ තරුණියෙක්ගේ මේ රටට ලැබෙන්න තියෙන වටිනාකම අපිට ඒක මිල දැන් දැන් ගිය අවුරුද්ද අවුරුදු දෙකකට කලින් අරගල තිබ්බ වෙලාවෙත් මම දැන් ඒ සිදුවීමම නේද උනේ, ඒකම නේද රිපීට් උනේ ආයි. නෑ මෙහෙමයි, ජනතා විමුක්ති පෙරමුණ 1970 කැරල්ලක් මෙහෙවනවා. ඒ කැරල්ල මෙහෙවපු නායකයෝ පස්සේ කාලෙකදී ජනතා විමුක්ති පෙරමුණ අතහැරලා යනවා. මං කියන්නේ මේ ගිනි තිබ්බ ඒවා මිනිස්සු මරපු ඒවා. නෑ මං එන්න හදන්නේ එතෙන්ට ඉරාජ්. එතකොට 71 දී මේ කැරල්ල නිර්මාණය කරපු බොහෝ නායකයෝ වික්ටර් රයිවන්ලා, ලයනල් බෝපගේ වගේ නායකයෝ විශාල ප්‍රමාණයක් විජේවීර අතහැරලා යනවා. ඒ විජේවීර අතහැරලා ගියාට පස්සේ ආපහු විජේවීර ජීවිතාන්තය දක්වා ඉරදඬුවමකට ලක් වෙන්නේ. හොඳයි. එතකොට ඊළඟට මේ 76 වසරේ සාපේට හැමදාම ජනතා විමුක්ති පෙරමුණ සම්මාදම් වෙනවා. දැන් පහුගිය දවස්වල රොනී ද මැල් කියන මුදල් අමාත්‍යවරයාගේ මරණ ගෙදරදී තමයි මේක එළි වෙන්නේ. රොනී ද මැල් සහ රොනී ද මැල් තමයි විජේවීර හම්බ වෙන්න හිරගෙදරට ගිහිල්ලා තියෙන දෙතුන් වතාවක්. ගිහිල්ලා එකඟතාවයක් ඇති කරගෙන තියෙනවා. 1977 පැවතිච්ච මැතිවරණයේදී අනියම් ආකාරයෙන් JR ජයවර්ධනට සහයෝගය දෙන්න. ඒකට දෙන ටැග්ග්ක් විදියට තමයි ජීවිතාන්තය දක්වා හිරගෙදර හිටපු විජේවීරට නිදහස හම්බෙන්නේ. විජේවීර විතරක් නෙමෙයි මේ මහා කැරල්ලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම නිදහස හම්බෙනවා. ඒ නිදහස හම්බ වුණාට පස්සේ ඒගොල්ලෝ ආපහු සක්‍රීය දේශපාලනයට ඇවිල්ලා පක්ෂය තානම් ඉවත් කරගෙන වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ 82 ජනාධිපතිවරණයේදී විජේවීර අද අනුර කුමාර දිසානායක සහ එයාගේ කණ්ඩායම වගේම අදිතක්සේරුවකට එනවා. අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ජයග්‍රහණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවනි තැනට එන්න පුළුවන් කියලා අන්තිමේදී 270,000 ඡන්ද ගන්න. අර ලයනල් බෝපගේ ඒගොල්ලන්ගේම හිටපු ලේකම්වරේ බණ්ඩාගාරිකයා ලියපු පොතේ තියෙනවා විජේවීර පරාජයට පස්සේ ඇඳෙන් නැගිට ගන්න දවස් 3ක් ගත වුණා කියලා. ඇයි? ඒ කියන්නේ ඒ තරමට ෂොක්. ඒ තරමට මෙයාට මේ ඇතිවෙච්ච පරාජය විඳ දරා ගන්න බෑ. දැන් දැන් කොහමද දැන් ඔච්චර මිනිස්සු ඝාතනය කරලා 60,000ක් මරලා 20,000ක් මරලා මේ අවුරුදු දෙකකට කලින්ුත් අපි දැක්කා විශාල වශයෙන් ගෙවල් ගිනි තියෙනවා අර ඇමති කෙනෙක්ව මරු මේ සියලුම හැම දෙයකටම JVP එක සම්බන්ධයි. ඇයිද රැල්ලක් තියෙන, ඇයි වෙන හැමෝම කියන්නේ මාලිමාවට ඡන්දෙදින මේ මෙච්චර මිනිස්සුන්ට පෙනිලා ඝාතනය කරලා මිනිස්සු මරලා මෙච්චර ත්‍රස්තවාදී වැඩ කරලා ඇයි තාමත් මේ දැන් රැල්ලක් තියෙනලු? ඔබ විශ්වාස කරනවද රැල්ලක් තියෙනවා කියලා? නෑ දැන් හැමෝම කියනවානේ මාලිමාවට ඡන්දෙදිනේ. මං කියන්නේ හොඳ මිනිස්සු පවා මේ රටේ ඉන්න සාමාන්‍ය මධ්‍යම පාන්තික මිනිස්සු පවා කියනවා මාලිමාවට මේ පාර ඡන්දය දෙන්න ඕනේ කියලා. මට තේරෙන්නේ නැහැ. මං අහන්නේ නෑ මේක මේ මේ සිද්ධිය වෙන්නේ අද සෑම පවුලක්ම සෑම පුරවැසියෙක්ම බරපතල ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවකදී ඔවුන් අර දැන් ගඟට වැටිච්ච මිනිහා මොකක් හරි පිදුරු ගහේ හරි එල්ලෙන්න හදනවා වගේ විකල්පයක් සොයමින් සිටිනවා. විශේෂයෙන් මේ 2000න් පස්සේ අය ඉපදුන අය ගොඩක් වෙලාවට මේ සෝෂල් මීඩියාවල මාලිමාව වගේ උස්සගෙන නෑ. මං හිතන්නේ 2000න් ඉපදුණු පස්සේ ළමයින් කියලා කියන්නේ ඒත් අපේම දරුවෝනේ. ඉතින් මේ ලංකාව කියලා කියන්නේ මනාලෙස පවුල කියන එකකේ තියෙන රටක්. ඉතින් ඔය මොනවා කිව්වත් බලන්න ඊළඟ ජනාධිපතිවරණයේදී හෝ මහමැතිවරණයේදී ඔය දරුවෝ ඡන්දේ දාන්න යන කලින් අම්මගෙන් හරි තාත්තගෙන් අහනවා අම්මේ අපි කාටද ඡන්දේ දෙන්නේ කියලා. එහෙම අහනවා කියලා ඔබතුමා හිතනවද දැන්? මම විශ්වාස කරනවා. දැන් ඉන්න කොල්ලෝ ගෙල්ලෝ ඔය හිතනවා දැන් ඉන්න මේ රාජාලේ ඉන්න ඇයි දැන් ඉන්න මෙතන ඔබ ඔබතුමාට දෙනවනේ ඉන්නේ කොල්ලෝ මේ ගොඩක් ඉන්නේ 2005 පස්සේ. මම හිතන්නේ ඒ කොල්ලෝ කෙල්ලොන්ට ඇයි අපි අපහාස කරන්නේ? නෑ අපහාස කිරීමක් නෙමෙයි. ඒගොල්ලන් ඔබතුමා හිතනවාද ඒ අපහාස කිරීමක් නෙමෙයි. ඔබතුමා හිතනවාද ඒගොල්ලන් දෙමාපියන්ගෙන් අහනවා කියලා? ඉතින් මේ අකිකරු පුත්‍රයෝ සහ මේ දරුවෝද අපිට ඉන්නේ? එහෙම නෑ. අපි හැමදාම අපේ දෙමාපියන්ට බුදුන් හා සමානව සැලකනවා. ගෙදර බුදුන් අම්මා කියලා අපි කකුල් දෙක අල්ලලා බඳිනවා. තාත්තට අසීමිත විදියට ආදරය කරනවා. ඒ පවුල කියන සමාජ ඒකකයේ කඩන්න තමයි මේ සියලු කුමන්ත්‍රණ සිද්ධ වෙන්නේ. අපේ සංස්කෘතිය මේ බුද්ධාගමට ස්වාමින් වහන්සේලාට විරුද්ධව ආගමට විරුද්ධව කවුද ඒවා කරන්නේ? ජනතා විමුක්ති පෙරමුණත් එතන ඉන්නවනේ. මේ නලින් හේවගේ කියන හාදයා මංගව වීඩියෝ එක තියෙනවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නේ බෝගහට පිට තියලා. මේ හාදයා කියනවා බැරි වෙලාවත් පොල් ගහකට හරි මොකද්ද මේ බෝගහේ කිසිදු ඵලයක් ගෙඩියක් හැදෙන්නේ නැති ඉඳලා ඒක හොඳයි. බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ පොල් ගහකට හරි කොස් ගහකට හරි පිට දීලා බුදු වුණා නම්
කොස්ගෙඩියක්වත් කඩාගෙන කන්න බෑ කියලා. ඉතින් එහෙම බුද්ධාගමට අපහාස කරන පුද්ගලයෝ ඉන්නේ මේ මේක ඇතුලේ. මේ නිර්රාගමික කණ්ඩායමක්. මේ අයට ආගමක් නැහැ. බොරුවට ගිහිල්ලා අපි දැක්ක අනුර කුමාර දිසානායක මල්ලතු හාමුදුරුව හම්බෙලා පිරිත් නූල බැඳලා එළියට ඇවිල්ලා පිරිත් නූල කැපුවා. කැපුවා? කැපුවා. ඉතින් මේ මේගොල්ලන්ට ආගමක් නැහැ. මේගොල්ලෝ නිර්රාගමික සංවිධානයක්. ඉතින් මේ ආගමක් ආගමක් තියෙන මිනිහෙක් කියයිද අපි අපි අපේ අපේ හිතවල හික්මීමක් ඇවිල්ලා තියෙනෝනේ අපේ ආගමත් එක්ක. මේ ආගමත් එක්ක අපි පාරක බලලෙක් බලලෙක් හිටියත් පුංචි පැටියෙක් හිටියත් අපි වාහනෙන් බැහැලා අයින් කරනවා මොකෝ වාහනයකට හැපිලා ඒ සතා මියයි කියලා. ඉතින් මෙහෙම ඝාතනය කරලි වෙලා අරහාදය ප්‍රසිද්ධිය කියන ඔව් මැරුවා තමයි. මැරුවේ ස්ත්‍රී දූෂකයෝයි කසිප්පුකාරයෝයි මේ තමයි මැරුවේ කියලා. ඒ වගේම දැන් මේ ඝාතනයට ලක් වෙච්ච අය සහ මම හිතන්නේ කොහේ අනුර කුමාර කොහේ රටකද කිව්වන්නේ සමා වෙන්න කියලා සෝරි කියලා කිව්වා. කාටද? මිනිසුන්ට කිව්වේ මිනිස්සු කියවා මේ ප්‍රශ්නේ වුණා 88 89 කාලේ මෙහෙම ඝාතනය ලක් වුණා කියලා අනුර කුමාර කිව්වනේ. සෝරි කිය. බුදුම දැක්කද? ඉතින් සෝරි කිව්වම ඇඟේ හැපුණොත් අය සෝරි කියනවනේ. එහෙම එකක් නෙමෙයිනේ වෙන්න ඕනේ. මේක බරපතල සිද්ධියක් නේ. ඔය රට ගිහිල්ලා කොහේ හරි සෝරි කියලා හරියන්නේ නැහැ නේ. මේ මේ ඇති වුණු කාරණාව ගැන ඒ අය පිළිගන්නේ නැහැ. මේ මේ පළවෙනි වතාව නෙමෙයි. මේ මේ නලින් හේ වගේ පළවෙනි වතාව නෙමෙයි. අර කවුද මෙයක් කියනවා මේ අපේ ලාල්කාන්ත සහෝදරයෙක් කියනවා ඔහු මැරුවා තමයි. ඔහු මැරුවා තමයි කියන්නේ. අයියා ගෑන් ටක් 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 ගාලා මම මෙහෙට කෝල් කරා මෙහෙට කෝල් කරා ටක් ගාලා ටක් ගාලා කට්ටිය යවුවා කියලා කියනවා. ඔය අර ඔයගොල්ලන් ගෙදර ඇඩ්‍රස් එක සර්කියුලේට් කරපු එක. ඔව්. මම ටක් ටක් ගාලා කට්ටිය ගෙනාවා කියලා කියන්නේ ඔය ගෙදරටත් ගහුවානේ කොමඩ් කඩාගෙන ගෑ. මේ ඔක්කොම ගැලුවා. ආ ඒක තමයි. ඉතින් ඒ ඒ සර්කියුලේට් කරේ දැන් ඔයා කරපු වරද මොකද්ද? කිසි වරදක් කරේ නැහැ. කලින් හිටපු ජනාධිපතිතුමාට අපි උදව් කරා. මොකද රට වෙන රටට වැඩක් කරන්න. නෑ රටට වැඩක් නොකරත් ඔයා විශ්වාස කරනවා ගෝඨාභය ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න. ඒක ඔයාගේ නිදහස. එතකොට ඒ වෙනුවෙන් ඔයා 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 ඒ වෙනුවෙන් කැම්පේන් කරනවා කටයුතු කරනවා. ඒක වරදක්ද? නෑ කිසිම වරදක් නෑ. හරි. මේ විශ්වවිද්‍යාල දේශපාලනයේ මුළු රටටම ඇප්ලයි කරන්න හදන සංවිධානයක්නේ. විශ්වවිද්‍යාලයක් ඇතුලේ ඒ ඒ දේශපාලනයට ප්‍රතිවිරුද්ධ මතයක් දරන්න ඒ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට ඉඩක් නෑනේ. මේක මීට කලින් පටන් ගන්න 1986 දී කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන සමාජවාදී ශිෂ්‍ය සංගමයට විරුද්ධව ස්වාධීන ශිෂ්‍ය සංගමය හදන්නේ දයාපතිරණ. දයාපතිරණව උස්සගෙන ගිහිල්ලා මෙන්න මේ මේ බොල්ගොඩ පැත්තේදී බෙල්ල කපලා මරන්නේ. මේ බෙල්ල කපලා මරන්නේ මොකද? විරුද්ධ දේශපාලන මතයක් දැරීමේ මේ වගේ ප්‍රාථමික කාරණාවක්වත් ඉවස ගන්න බෑ. ඉතින් එහෙම පක්ෂක මිනිහෙක් ඇවිල්ලා කියනවනම් ඔව් මැරුවා තමයි මැරුවේ ඔක්කොම කසිප්පුකාරයෝ කියලා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒක නිසා මේ ජනතා යුක්ති ප්‍රමුණ කවදාකවත් හරි මාර්ගයට එන්නේ නැහැ. මේගොල්ලෝ කැලේ පයින්නම තමයි හදන්නේ. මේගොල්ලෝ විශ්වාසය කරන්නේ ප්‍රචණ්ඩත්වය ගැනම තමයි. ඔබ දන්නවනේ මැයි 9 දවසේ වෙනකොට මේ රටේ ඩීසල් නැහැ, භූමි තෙල් නැහැ, ලාම්ප් කිසි දෙයක් නැහැ. හරිද? එතකොට කොහොමද මේ සුවිසල් මන්දිර වගේ ගෙවල් පැය ගාණකින් සෙනිකින් ගිනි තියන්නේ? පෙට්‍රල් බෝම්බ හදාගෙන කාලෙක ඉඳලානේ මේකට ලෑස්ති වුණේ. මේ අනුර කුමාර දිසානායක නුගේගොඩ තියෙන රැස්වීමකදී කියනවා අපිට මොහොතක් එනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ දේශපාලනයකට යන්න. එදාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුස්තකාලෙක අල්මාරියක තියෙන න්‍යාය පුස්තකයක් බවට පරිවර්තනය වෙනවා. ඒක මහජන දේශපාලනයක්. අපි ඒක පස්සේ කියන්නම් කියලා. මම ඕක ගිහිල්ලා අද වගේම CID එකට කම්ප්ලේන්ට් කරනවා. CID එකේ අධ්‍යක්ෂකතුමා මට ලියුමක් එවනවා. ඒක විභාග කරන්න යාට ප්‍රතිපාදන නැතේ මේ සිද්ධිය සිදු වුණේ නුගේගොඩ නිසා නුගේගොඩ SSP ට ගිහිල්ලා කියන්න කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලය වුණේ ඒ නිසා තමයි මම අද CID ට ගියේ නැත්තේ. මං කෙලින්ම ගිහිල්ලා පොලිස් පොයිතුමාට කිව්වේ පොලිස් පොයිතුමනි මේ නලින් හේවගේ කියන පුද්ගලයා මේ බරපතල මිනිස් ඝාතන වලට එයාගේ තියෙන සම්බන්ධය හෙළි කරන ප්‍රසිද්ධ මාධ්‍යයක වහාම මේ පුද්ගලයා අත්තරංගුවට අරගෙන ප්‍රශ්න කරන්න. ඒ විතරක් නෙමෙයි මේක බරපතල සිද්ධියක් නිසා සමහර විට රටින් පැනලා යන්න පුළුවන්. වහාම රටින් බැහැර වීම සඳහා බැහැර නොවීමට කටයුතු කරන්න එයාට විරුද්ධව ට්‍රැවල් බෑන්ඩ් එකක් ගන්න කියලා මම අපේ පැමිණිල්ල හරහා ඉල්ලීම කරනවා. ඉතින් මේක පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. අපට තියෙන ප්‍රශ්නේ මේ මිනිසුන් ඝාතනය කරපු කණ්ඩායම කියනවා මේ අය මේ වගේ කට්ටිය කියලා. ඉතින් මේ ලයිස්තුවක් තියෙනවා මං ගාව දේශපාලන පක්ෂවල හිටපු අය කලාකරුවෝ නීතිඥයෝ ශිෂ්‍යයෝ හමුදාවේ අය හමුදා පවුල්වල අය මේ වගේ විශාල කණ්ඩායමක් ඉන්නව ඝාතනය කරපු අය. මම කතා කරන්නේ ඒ සිද්ධිය ගැන නෙමෙයි. මේ මේ ඝාතනයට වෙච්ච පුද්ගලයෝ ගැන නෙමෙයි. එයාට විශාල අපහාසයක් කරනවා මියගිය තමන්ගේ අම්මට තාත්තට ඥාතියට නැන්දට මාමට කසිප්පුකාරයෝ එහෙම නැත්නම් ස්ත්‍රී දූෂකයෝ කියලා. ඒක ඒ අය බලා ගනීවි. තමන්ට වෙච්ච අසාධාරණ මට තියෙන ප්‍රශ්න තියෙන්නේ මේ බරපතල දේශපාලන සංවිධානයක් වෙනත් නමකින් පෙනී සිටමින් සන්නද්ධංශයක් මෙහෙවපු දේශපාලන සංවිධානයක මධ්‍යම කාරක සභිකෙක් ඇවිල්ලා කියනවා
මේ හොඳයි අපි මැරුවා තමයි මේ පළවෙනි මධ්‍යම කාරක සභිය කියන ලාල්කාන්ත ඉස්සෙල්ල කියන එයා තව ඉස්සරහට ගිහිල්ලා මෙයා කියන ඕපි මැරුවා තමයි කියන හොඳයි මැරුවා තමයි නම් ඇයි මේ මරණ ගැන මේගොල්ලොන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ ඉතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටේ ආරක්ෂක අමාත්‍යාරය එතුමාටත් විශාල වගකීමක් තියෙනවා 2000කට ආසන්න ප්‍රමාණයක් මියන් එක්සත් ජාතික පාක්ෂිකයෝ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන්ට සහයෝගය දීපු නිසා පෝලිං ඒජන්ට් වෙච්ච නිසා පළවෙනි පස් දෙනා විදියට ගිහිල්ලා UNP ට ඡන්දෙ දීපු නිසා මේ අයගේ අත කපලා මේ මරන්නේ 2000කට ආසන්න පිරිසක් එක්සත් ජාතික පක්ෂය. ඒතකොට ජනාධිපතිතුමාටත් මේ ප්‍රකාශය පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරියට ආරක්ෂක අංශවල අවධානය යොමු කළ මේ පුද්ගලයන්ව නීති ඉස්සරහට ගෙනල්ලා ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. ඉතින් එතකොට දැන් ඔබ විශ්වාස කරනවාද අදත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරලා කියලා? නෑ. ඒකට සාක්ෂි තියෙනවද? ඒ කියන්නේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් විදියට හෙට අනිද්දාට තියෙන ජනාධිපති වර්ණය දිනනවායි කියලා කියනවා. ඔව්. ඔබ විශ්වාස කරනවද මේ 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 මම දන්නේ 2008 ඉපදුණු පස්සේ ඉපදුච්ච තරුණයෝ අපට වඩා බුද්ධිමත්. ඔව්. හරි මේ අය ලෝකේ ගැන අවධානය තියෙනවා IT මට තියෙන එක තමයි ප්‍රශ්නේ ඒක තමයි මේ ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙලා ඇයි මේ මාලිමාවට කිය කී ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් යන්නේ නෑනේ දැන් මෙහෙමයි අපි ඕනම දෙයක ලොජික් එකක් තියෙන්න ඕනනේ තර්කයක් දැන් මේ වතාවේ අනාගත ජනාධිපති වන්නේ තව ඒගොල්ලෝ කියන විදිහට පෝය පහකින් විතර තියෙනවා මාස පහකින් විතර තියන්න ඕනේ මේ වන විට නීත්‍යානුකූලව පාවිච්චි කරන්න තියෙන අපේ ඡන්ද පොතේ රෙජිස්ටර් වෙච්ච ඡන්ද ප්‍රමාණය. ඒ කියන්නේ 18ට වැඩි ගෑනු පිරිමි ඔක්කොම ගිහිල්ලා දැන් ඡන්ද පොතේ රෙජිස්ටර් වෙලා. මොකද මගේ Facebook page එකේ මම දැන් ඔය show එකක් එහෙම ගහනකොට මගේ shows වල විශාල ජනක ගොඩක් එනගෙනවා. ඒ හැම එකම යටින් comment කරන්නේ තව උඹට පෝය පහයි ආයි සින්දු කියන්න බෑ කියලා. තව මාස පහක් යද්දි මගේ මරණ එහෙම නැත්නම් මම සමහර විට මේ කණ්ඩායම ආවොත් මගේ බෙල්ල එක තැනක තියෙයි මගේ අතපය හතර වෙන තැන්වලක තියෙයි මේ මේ අපි ඉතිහාසයේ අත්දැකිච්ච දේවල්. ඉතින් එතකොට මමත් බයෙන් තමයි ඉන්නේ. මම විතර නෙමෙයි විශාල කණ්ඩායමක් බයෙන් ඉන්නේ. මේ මේ පැසිස්ටවාදී දේශපාලන ව්‍යාපාර ඒ කියලා. හැබැයි එන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්ද පෙට්ටියට වැටෙන ඡන්ද ගැනලා එන්න බෑ. එන්න බැරි හේතුව තමයි මේ මේ වතාවේ ජනාධිපති වර්ණය සඳහා පාවිච්චි කරන ඡන්ද ප්‍රමාණය 170,000ක් විතර. 170,000. මේ පරි අලුත් ඡන්ද කීයක් තියෙනවද? 2019 නෑ අලුත් ඡන්ද පරණ ඡන්ද මුකුත් වැඩක් නෑ. ඔක්කොම අපේ ඡන්දනේ. හරිය. ඉතින් එතකොට මේ 170,000ක් විතර තියෙනවා. අපි නිකන් හිතමු 100 ඡන්ද පාවිච්චි වෙන්නේ නෑනේ. 150,000ක් ඡන්ද පෙට්ටියට වැටුණා. දැන් රටේ තියෙන ව්‍යවස්ථාව අනුව ජනාධිපති වෙන්න නම් මේකෙන් 150%කට වැඩිය ගන්න ඕනේ. ඒතකොට 150,000ක් වැටුනොත් 175කුයි වැඩිපුර එකකුයි ගන්න ඕනේ ජනාධිපති වෙන කෙනා. ඔව්. අනුර කුමාර දිසානායකගේ මාලිමාවෙන් තමයි පහුගිය මහමැතිවරණයට ඉල්ලුවේ. ඔව්. මේකෙදි ඒගොල්ලෝ ගන්න ප්‍රමාණය තමයි 445,598යි. හරියටම ගන්න. 445,598යි දැන් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න මැතිවරණ කොමිසමේ ඒක තමයි ගන්න. තොර 105කටත් අඩුවෙන් තියෙන මිනිහෙක්ට තව 175කුයි එකකුයි 175ක් ගන්න නම් 170,000ක් තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න සිද්ධ වෙනවා. ඔව්. මේක කරන්න නම් මේ රටේ ඉන්න අනිත් දේශපාලන නායක තමන්ගේ දේශපාලන පක්ෂ විසිරුවා හැරලා වෙන රටකට යන්න ඕනේ. එහෙම නැත්නම් තපස් රකින්න යන්න ඕනේ. එහෙම නැත්නම් භීෂණයක් වතුරවලා අනිත් පක්ෂවල අය ඡන්ද පොලට එන එක වළක්වන්න ඕනේ. මේ රටේ ඉන්න දේශපාලන නායකයෝ තමන්ගේ පක්ෂ විසිරුවල යන්නේ නැහැ. මේ උත්සාහ කරමින් සිටින්නේ අර විරුද්ධ දේශපාලන පක්ෂවල ඡන්ද ප්‍රමාණය ඡන්ද පොලට එන එක නවත්තන්න. එතකොට ව්‍යාජ ජනමතයක් හදමින් පවතිනවා. දැන් ඔබ කියනවානේ Facebook එකේ ඔබේ සින්දුවක් දැම්මම ඔබට තව මාස 4යි කියලා දානවා. ඉතින් මම පොය 5යි. ඔව් පොය 5යි. එතකොට මම මගේ සුගීගේ සටහන කියලා මං Facebook පිටුවක් සහ දිනමින පත්‍රයේ ලියනවා. මේක බලපුව මං කියන්නේ උඹ නටන්නේ තව පොය 5යි. ඉතින් මේ මේ අපිට මේ භීෂණයක්නේ පතුරවන්නේ. එතකොට මේක කරන්නේ කොහොමද? මේ සාතිශීය බහුතරයක් අලුත් ඡන්ද 2008 ඉපදිච්ච ළමයි මේ ළමයි කවුරුත් නැහැ. හැබැයි පරිලවණ කණ්ඩායමක් ඉන්නවා. අද ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් මාලිමා විසින් නඩත්තු කරන Facebook එකේ කොටන පඩි මාසික පඩියට කොටන සෙට් එකක් ඉන්නවා. කව කොහොමද දන්නේ? මන් දන්නෝ. ඕක කරන්නේ කවුද දන්නවද? අර දොස්තර අබේසිංහගේ පුතා. මිනිහද කරන්නේ මිනිහා කරන්නේ මිනිහාගේ තමයි යෝක මිනිහා ඔය IT ශාස්ත්‍රයේ ලොකු පොරක් කියන්නේ කතාවවත් තමයි මිනිහා චතුරංග අබේසිංහ තමයි මේක මෙහෙවන්නේ මට ඕන නඩු දාන්නේ කියන්නේ මම ඔප්පු කරලා පෙන්නන්න ඔප්පු කරලා පෙන්නනවා ඔව් මම චතුරංග අබේසිංහ ළඟ තියාගෙන කරට කර රූපවාහිනියද මම ඔක් කිව්වා මිනිහාට ඉතින් උත්තර නැහැ කී දෙනෙක් ඉන්නවා ආ මෙහෙමයි හරියටම ඍජු විදියට පඩි ගන්න 600ක් 700ක් අතර කණ්ඩායමක් තමයි ඉන්නේ 600ක් 700ක් ඔව් 600ක් 700ක් මාසික පඩියක් හම්බ වෙනවා ඒගොල්ලන්ට account 10ක් අපි තුමු fake account 10ක් තිබ්බොත්
ඉතින් මේගොල්ලන්ට දැන් ඉස්සෙල්ලාම ආවේ මොකක් හරි ආවම නිවන්සුව 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 අර රොබෝලා වගේ ආවා. ඊට පස්සේ මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාව. දැන් මේවා අපි කියනකොට දැන් නිකන් අතරින් පතර වෙන කතාවක් වෙනවා. මාලිමාවට ජය එනවා නිවන්සුවත් එනවා. ඉතින් දැන් මේක තමයි ක්‍රියාත් මේ මේ ව්‍යාජ රැල්ලක් පෙන්වන්නේ. මේ ව්‍යාජ රැල්ලක් පෙන්වනවා. එතකොට ඊළඟට එතකොට මුළු රටම මාලිමිටට එකමිටට එක අතට ගෑනුයි මිනිස්සු ඔක්කොම මේගොල්ලෝ නිකන් ගමේම ඉන්න එපා කරමුම ගෑනුයි ගමේම ඉන්න එපා කරමු මිනිස්සු තමයි එක අතට එක මිටට අපි ඔක්කොම මාලිමාවට ගියන්නේ. අණවින කොඩි වින කරනවා නම් පෙස්සම් ගහනවා නම් කැලෑ පත්‍ර ගහනවා නම් පන්සලේ හාමුදුරුවන්ටත් ඉන්න දෙන්න බැරුව පන්සලේ හාමුදුරුවන්ටත් විරුද්ධ වෙනවා නම් පාසලේ සංවර්ධන සමිතියට ගියාම විදුහල්පතිට ගුරුවරයාට විරුද්ධව කතා හදනවා නම් දැන් ඔබ හිතනවා දැන් ඔය කියපු ඊයේ පෙරද ඔය කියපු කතාවට මේ කුඩුකාරයෙන් ආයි සී දූෂක වෙන මරපු කියපු කතාවට දැන් ඔය මේ මේ මාලිමාව ඉන්නේ හරිනේම ඒ ඔයාලා ඒගොල්ලෝ අනුමත කරනවා කියලාද නෑ මෙහෙමනේ දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වෙන කට්ටියක් මාලිමාව කියන්නේ වෙන කට්ටියක් දෙකක් පැහැදිලිවම දෙකක් මේ දැන් අර මේගොල්ලෝ හැම වෙලේම වෙනම සුදු පිරුවටයක් දාගෙන යනවනේ මේ සුදු පිරුවටේ තමයි මාලිමාව කියලා කියන්නේ ඉතින් මේකේ මම අහනවා ප්‍රසිද්ධියම මේ නලින් හේවගේගේ ප්‍රකාශය සම්බන්ධයෙන් හරිනිගේ මතය මොකද්ද? හරිනිසා ඒ කණ්ඩායමේ මතය මොකද්ද කියලා. ඉතින් පැහැදිලිවම මේ අනුර කුමාර දිසානායකද වමන්ශික නායකයෙක් විදිහට නෙමෙයි හැසිරෙන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි මේ ඇමරිකාවේ නායකයෙක් විදිහට හැසිරෙන්නේ. ඉතින් එතකොට මේ සියල්ල එක්ක මේ 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 මේගොල්ලෝ සමාජවාදයක් ගේන්න කතා කරන මේ ඔක්කොම විහිළු මොකක්වත් ඉන්නේ නැහැ මේ කටියට බලේ ඉන්නේ නැහැ. හැබැයි මට තියෙන එකම කාරණාව මේ නැවත වතාවක් මේ රට ලේ ගංගාවකට ගේන්න නම් මේ කට්ටිය උත්සාහ කරනවා. පැසිස්ටා මේගොල්ලොන්ට තියෙන්නේ වෛරී දේශපාලනය. වෛරී දේශපාලනය මතුරණ එක තමයි හැමදාම කරේ. දැන් මේ රටේ ආර්ථික අවපාතයක් එන්නේ ඒකට ගෝඨාභය රාජපක්ෂ වග කියන්න ඕනේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. හැබැයි කළමනා කරන දෝෂ ඒ රාජ්‍යපාලන ඇතුලේ තියෙනවා. ඇතැම් ප්‍රශ්න එතුමා විසින්ම හදාගත්ත දේවලුත් තියෙනවා. ඉතින් මේ මොහොතේ ඇතිවෙන මේ සිද්ධියත් එක්ක ලෝක දේශපාලනය මේ සියල්ලත් එක්ක මේක කළමනාකරණය කරගන්න එතුමාට හැකියාවක් නැති වෙනවා. ඒකට හේතුව තමයි මුහුකුරාගේ දේශපාලන අධ්‍යක්ෂීම් නැතිකම. ඉතින් ඒ නිසා මම කියන්නේ කෙසේ නමුත් එතුමාට අපි ගෞරවය පුද කරන්න ඕනේ කොවිඩ් වසංගත තත්ත්වයේදී මුළු සාර්ථකව කොවිඩ් වසංගත තත්ත්වයේ අපේ රටේ ජනතාව මරණයෙන් මුදවා ගත්තා. ඒ විතරක් නෙමෙයි රුවන්වැලි මහසෑය ඉස්සරහා දිවුරුම් දීපු සිංහල බෞද්ධ ජනාධිපතිවරයා විදිරියට තමන්ට විරුද්ධව මේ රටේ ජනතාව කැරලි ගහනකොට ඒ කැරල්ල පිටිපස්සේ විජාතික බලවේග හිටියද ජාතියන්තර බලවේග හිටියද රටට විරුද්ධ අය හිටියද කියන කාරණාව වෙනම එකක්. එක උණ්ඩයක් වත්තු කරන්න නැතුව ලේවිලක් කරන්න නැතුව ගියා. එක උණ්ඩයක් වත්තු කරන්න නැතුව එක ජීවිතයක් හානි කරන්න නැතුව එතුමා රාජ්‍යත්වය අතෑරලා හෙමින් බැහැලා ගියා. අපි ඒ ගෞරවය එතුමට තියෙනවා. මම අර ඊයේ පෙරද ප්‍රෝග්‍රෑම් එකක් කරා මේ අරගලේ හිටපෝ ඇවිල්ලා ඒගොල්ලන් කියන්නේ ගෝඨාභය ගිය ගමන් ඊළඟ එක පාට රනිල් වික්‍රමසිංහ ආව ගමන් දුන්නලු දඩඩ බඩ ගහල ඔක්කොටම. ඉතින් කිසිම මේ මේකක් නැහැලු. දැන් ඒගොල්ලන් කියනවා ගෝඨාභය හිටියා නම් ඊටට හොඳයිලු. මොකද ආපු ගාම කුඩු වෙනව ගැහුවලු. ඔව් හැබැයි මෙහෙමයි. ඉතින් දැන් අර රටේ නායකයා වුණාට පස්සේ පන්සලේ හිටියද බෝගහ ඉස්සරහා දිවුරුම් දුන්නද කියන කාරණාව නෙමෙයි. සෙසු ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජීවිත ආරක්ෂා කරන්න රටේ සේනාධිනායකයනේ ජනාධිපති සේනාධිනායකයා විදියට තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙළඹුණා. ඉතින් ඒක එතුමාගේ අර අධ්‍යක්ෂීම් බහුලභාවය, රාජ්‍යතාන්ත්‍රික භාවය සහ රට කොහොමද මෙහෙවන්නේ කියන කාරණා. ඉතින් එවැනි අධ්‍යක්ෂීම් ගෝඨාභය මහත්තයාට තිබුණේ නැහැ. නමුත් හැබැයි එක අතකට මෙහෙම ලේ වැගිරීමකින්තරව බලය හුවමාරු වෙච්ච එකත් එක අතකට හොඳයි. ඉතින් මං කියන්නේ ඒක තමයි අපි විශ්වාස කරන්නේ. ඇයි අපි මරාගන්නේ? අපි ඉන්නේ ගල් යුගයේ නෙමෙයි. අපි ඉන්නේ මේ පරණ යුද්ධ කරපු කාලේ. මේවා සාකච්ඡාවෙන් විසඳ ගන්න පුළුවන් තත්ත්වයක තියෙන්නේ. අවසාන වශයෙන් ඉදිරි දැන් මැතිවරණයේ ඔබතුමා හිතන විදිහට JVP එක කොතනටයිද ජයග්‍රහණය කරන්නේ? ඊට කලින් මම පොඩි තව පොඩි කාරණාවක් කියන්න ඕනේ. දැන් 1970 71 දී සන්නද්ධ දේශපාලනයේ යෙදෙනවා. ආපහු ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා ආයි කැලේ ගිහිල්ලා 88 ආයි සන්නද්ධ දේශපාලනයේ යෙදෙනවා. ආපහු 94 ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ආව බව අඟවනවා. දැන් මේ අය තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට වඩා විරුද්ධවාදියා ඝාතනය කිරීම පහර දීම කියන තැනට යනවා කියන එක දැන් පේන්න පටන් අරන් තියෙනවා. හොඳම උදාහරණේ තමයි අපි කැමති වුණත් අකමැති වුණත් මේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. එතකොට මැයි 9 වෙනිදා සිද්ධියත් එක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ඇතිවෙච්ච සිද්ධිය බලන්න වගකීතු දේශපාලඥයෙක් විදිහට ගාලු මෝදරට යනවා. මේ ගාලු මෝදරට යනකොට එතුමාට අත්වෙන ඉරණම් බල JVP එකෙන් ගහනවා. JVP එකෙන් ගහනවා. අපි එක පැහැදිලිවම JVP කියලා කියන්නේ
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙක් වෙත්ත ජගත් මනුවරණ පොළුපාරක් එල්ල කරනවා විපක්ෂ නායකයා. බොහොම අමාරුවෙන් එතුමගේ ආරක්ෂිතයෝ ආරක්ෂකයෝ හිටපු නිසා පණ බේරගෙන එළියට එනවා. ප්‍රචණ්ඩත්වයට විරුද්ධ සංවිධානයක් නම් මිනී මරල බලය ගන්න නෑ කියන සංවිධානයක් නම් අපි අහනවා මේ රටේ බුද්ධිමත් ජනතාවගේ. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ නිල බලයෙන් විපක්ෂ නායකවරයා වශයෙන් පත්වෙච්ච පුද්ගලයාට ඒ එල්ල කරපු මිනිමරු ප්‍රහාරය සම්බන්ධයෙන් ජගත් මනුවරණගෙන් අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා. එයාට එවැනි සමාජිකයෙක්ගේ සමාජිකත්වයේ අත්හිටෙව්වද? විනය පරීක්ෂණයක් තිබ්බද? අඩු ගානේ අවවාදයක්වත් කරාද? ඒක නෙමෙයි උඩගිඩි දෙන එකක් කරේ. ඊට විනාඩි 5කට පස්සේ එතෙන්ට එනවා අනුර කුමාර දිසානායක. අනුර කුමාර දිසානායක තමයි ලාල්කාන්තලා තමයි වසන්ත සමරසිංහලා තමයි මෙහෙවන්නේ ජනතාව එතන ඉඳලා පොහොට්ටුවේ අයට ගහන්න. දේවල් ගිනි තියන්නේ ඒ සියල්ල මෙහෙවන්නේ එතන ඉඳලා. ඒ විතරක් නෙමෙයි අරලියගහ මන්දිරේ වට කරලා එතන මහා මිනිස් ඝාතනය කරන්න උත්සාහ කරනවා. හරි, එතකොට මේ සියල්ල පිටිපස්සේ මේ වෙන්නේ මොකද්ද? එතකොට ඊළඟ කාරණාව තමයි මේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලේ මූණු පොත හරහා සහ සමන්ගේ දේශන සම්මන්ත්‍රණ හරහා රටේ පතුරවන්නේ වෛරය, විශේෂයෙන්ම තරුණයන්ට පීඩාවටපත් වෙච්ච ජන කණ්ඩායම් වලට කියන්නේ උඹලාද මේ දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙන්නේ 76 වසරක් මේ රට පාලනය කරපු දේශපාලඥයෝ. මේ දේශපාලඥයෝ කියලා කියන්නේ හැමදාම පාලන බලයට හවුල් වෙච්ච අය. මං විශ්වාස කරන්නේ මේ අද උජාරුවෙන් අත් දෙක බැඳගෙන මෙහෙම චණ්ඩියෙක් වගේ අවඥාවෙන් සිනාවෙවි මේ මේ මෙහෙම ඉඳගෙන මේ හේවගේ නලින් හේවගේ කියන්නේ අපි එදා ස්ත්‍රී දූෂකයෝ ඝාතනය කරා, අපේ පරම්පරාවේ අපි වීරයෝ, අපි ජයාරටවත් බය වුන්නේ නැහැ, උඹලා ලෑස්ති වෙයල්ලා 76 වසරක් මේ රට මේ තත්ත්වයට දාපු යොම් පල්ලෙහාට දාපු යොම් මරන්න කියලා. මම හිතන්නේ මේ අය උත්සාහ කරමින් සිටින්නේ එතෙන්ට. ජනාධිපතිවරණය දවසට හෝ ජනාධිපතිවරණයට කලින් යලිත් මේ රටේ ලේවැගිරීමක් වෙන්න පුළුවන්. අපට තොරතුරු ලැබෙමින් පවතිනවා. අපි ඒව පස්සේ එලි කරන්න. ඒ කියන්නේ ජනාධිපතිවරණයට පස්සේ දවසේ හරි ඊට කලින් දවසේ හරි ජනාධිපතිවරණයට කලින් හෝ ජනාධිපතිවරණ දවසේ නැවතත් Tamanට ප්‍රජාතන්ත්‍රවාදීව දිනා ගන්න බැරි බලය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රමයකට, පැසිස්ට්වාදීව ත්‍රස්තවාදී ක්‍රමයකට මර්ධනය මගින්, එහෙම නැත්නම් මිනිස් ඝාතන රැල්ලක් මගින් දිනා ගැනීමට උත්සාහ කරන්න පුළුවන්. තාමත් තොරතුරු අප වෙත ලැබෙමින් පවතිනවා. ඔබ සමග හෝ වනේ CID එක වගේ නේ ඔක්කොම දන්නවද? මම මාර බොරන්නේ. මම ගිහිල්ලා CID එකට පැමිණිලි කරවලේදී ඒ අය විමර්ශනය කරා නම් මේ අරගලේ එන්න කලින් තමයි අනුර කුමාර දිසානායක කියන්නේ විවස්ථාවෙන් පිට දේශපාලනයක් ගැන. විවස්ථාවෙන් බලය ලබා වගකීමෙන්ද කියන්නේ? දැන් ජනාධිපතිවරණයට ඉස්සල දවසේ ආයිත් මේ වගේ ඝාතන කුමන්ත්‍රණ කරන්න හදනවා කියලා. ඔබ මූණුපත, විශේෂයෙන්ම මේ අන්තර්ජාලයේ මූණුපතත් සැරිසරන පුද්ගලයෙක්නේ. ඔව්. දැන් මේ දවස්වල එනවා පෝස්ට් එකක් අධිබැලති ජවිපේ රැල්ලක් ළඟදීම කියලා. ඔව්. දැක්කා. දැක්කනේ. ඔය සිග්නල් 1971 දීත් ඔහුම තමයි සිග්නල් එක දෙන්නේ. JVP අප්පුහාමි මිය ගියා අවසාන කටයුතු පස්වෙනිදා කියලා. මේ සිග්නල් එකට තමයි පොලිසි වලට ගහන්නේ. අර මම දඩබඩ ගාලා ඔක්කොන්ටම කතා කරලා වැඩේ ලෑස්ති කරා කියලා කවුද අපේ ලාල්කාන්ත සහෝදරයා කියනෝනේ නම වෙන්නේදා. ඉතින් මේ සිග්නල් මතකද ඒ කාලේ YouTube එකේ කොහොමද පෙට්‍රල් බෝම්බයක් හදන්නේ කියලා ඉගෙනුවා ඔය අරගලයට කලින්. මේව දිහා බලාගෙන ඉන්න කියලා අපි මේ විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ, ඒ කියන්නේ අපේ ආරක්ෂක අංශවලට කියනවා අපිට ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මිනිස්සු ඡන්දෙන්පත් කරොත් අපි එතුමා මේ රටේ නායකයෙක් විදිහට පිළිගන්නවා. හැබැයි ගේම් ගහලා මිනිස්සු මරලා බයිෆෝස් කරලා බය කරලා ගන්න හදනවනම් ඒකට විරුද්ධව අපි අපිට කරන්න පුළුවන් උපරිම සටන කරනවා. ඒක තමයි අදත් කරේ. විශේෂයෙන්ම මේ රටේ මේ මියගිය මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. මේ පැසිස්ටාදී දේශපාලන ව්‍යාපාරය මේ රටේ මේ මිසාල මිනිස් ඝාතනයක් කළා. අද උජාරුවෙන් ඇවිල්ලා කියනවා අත් දෙක මෙහෙම බැඳගෙන ඔව් අපි මැරුවා තමයි, මැරුවේ කසිප්පුකාරයෝ කියලා. එහෙම නැත්නම් ස්ත්‍රී දූෂකයෝ කියලා. මේ වගකීමක් විරහිත දේශපාලන පක්ෂය මිනිස්සුනේ මේ මරලා තියෙන්නේ. කසිප්පුකාරයා වුණත් මිනිස්සුනේ. තව මිනිහෙක් මරන්න තව මිනිහට තියෙන අයිතිය මොකක්ද? මේ රටේ මරණ දඬුවමවත් ක්‍රියාත්මක නොවන රටක්. එහෙම කෙනෙක්ගේ මරලා බෙල්ල කපලා වැටක හිටවන්න පුළුවන් නම්, එහෙම නැත්නම් බඩට පිහියෙන් ගැනලා ටෙලිෆෝන් කම්බි වගේ බඩ බොකුවල අදින්න පුළුවන් නම් මෙහෙම දේශපාලනයක්ද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණේ නලින් හේ වගේ මුකුත් කියන්නේ නැත්නම් පක්ෂයක් විදියට මේ ගැන ප්‍රකාශයක් කරන්න ඕනේ. ඒ වගේම මේ
අද ජනතා විමුක්ති පෙරමුණේ යථාර්ථය ගැන දන්නේ නැතුව මේකේ අභ්‍යන්තර කතාව දන්නේ නැතුව අනේ මේ මාලිමාව කියලා තව විගඩමක් අස්සේ ඉන්න මේ හරිනේ ප්‍රමුඛ කණ්ඩායමටත් අපි කියනවා පරිස්සම් වෙන්න, ওই ඝාතන රැල්ලේ ඔබේ නමක් තියෙනවද දන්නේ නැහැ. හරි, එහෙනම් බොහොම ස්තුතියි. අපි ඉස්සරහට කතා කරමු, බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා නේ. ඔව්, මොන වුණත් ඔයත් පරිස්සමෙන් ඉන්න. ඔව්, මං හිතන්නේ තාමත් සොෆ්ට් ටාගට් එක. සොෆ්ට් ටාගට් එක. ඔව්, මොකද නිර්භීතව වැඩ කරනවානේ. අනිත් එක ඔබ මේ රටේ සංගීතයට, මේ රටේ තරුණ පරම මේ අයිකන් එකක්. මෙහෙම අයිකන් තියෙන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ තමයි පොරවල් වෙන්න ඕනි කියලා. දැන් මම මේ කතා ඉවර කරන්න කලින් දැන් ජනතා විමුක්ති පෙරමුණේ අපිත් එක්ක මේ ප්‍රසිද්ධ මාධ්‍ය විවාද වලට එනවා. ආවට පස්සේ ඒක සජීවීව බලන අය දන්නවා අම්බානට අපෙන් කනවා. ගෙදර ගියාට පස්සේ මීම් සදන කට්ටිය ඉන්නවා. ඒගොල්ලොත් එකතු වෙලා මේ අපේ තට්ටෙන් රැස් වීදෙනවා, තරු පයින්නවා, දිව එළියට එනවා, වතුර බොනවා. මේ වගේව හදලා විනෝද වෙනවා. මෙහෙම විනෝද වෙන කණ්ඩායමක් මේගොල්ලෝ බලන්නේ කාට හරි හිංසා පීඩා කරලා කරන්න. ඉතින් සහෝදරෙක් වගේ කියන්නේ මල්ලි පරිස්සමෙන්. එන දයාව පුසරණයි.